අද වෙනකොට ශ්‍රී ලංකාව කියන අපේ රටේ ගොඩක් සයිබර් පැත්තෙන් ගොඩක් අපරාධ සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම වෙන අපරාධ විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රධානම මාතෘකාව තමයි මේ සෙක්ස් කියන කාණ්ඩය යටතේ මේ ලිංගික අපරාධ ගොඩක් සිද්ධ වෙනවා. මොකද අපි දන්නවා කුඩා ළමයි, ඒ කියන්නේ අද කාලේ ෆෝන් එකක් නැති ළමයෙක් නැති තරම්. 10 වසර නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවා. ඉතින් 10 වසර කියන්නේ වයස අවුරුදු 16යි. 18ට අඩුයි. ඒ කියන්නේ තාමත් ළමයි. ඉතින් මේ කට්ටියට ස්මාර්ට් ෆෝන් එකක් අතට දුන්නාම මෙයාලා Facebook එකේ යනවා, Facebook account හදා ගන්නවා. ඊට පස්සේ Facebook කරහා අනවශ්‍ය විදිහට තමන් නොදන්න කට්ටිය එක්ක chat කරන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් වාසි ගන්න කොල්ලෝ ඉන්නවා. ඉතින් ඒකේ ඒ හරහා සම්බන්ධ වෙලා මේ අපි දන්නවා 10 වසර කියන්නේ නව යෞවන විය. ඉතින් අර එක එක දේවල් වලට පොඩ්ඩක් කැමතිනේ. ඉතින් ඒ නිසා අර පොඩ්ඩක් එක එක දේවල් කියලා කියලා උස්සලා කරලා අරගෙන වැරදි පැත්තට මේ ළමයි වැදගෙන ගිහිල්ලා අපයෝජන තත්ත්වය ඇති වෙලා මේ රටේ ලිංගික අපරාධ ගොඩාක් සිද්ධ වෙනවා මේ සයිබර් පැත්ත මුල් වෙලා. ඉතින් මේ හින්දා මේවා නවත්තන්න පියවරක් අරගෙන තියෙනවා අපේ ශ්‍රී ලංකා පොලිසිය. මේක ශ්‍රී ලංකා පොලිසිය විතරක් ගත්ත තීරණයක් නෙවෙයි, මේක ජාත්‍යන්තර දත්ත පද්ධතියක්. ඒ කියන්නේ ICMEC කියන මේ ජාත්‍යන්තර දත්ත පද්ධතිය හරහා තමයි මේ වැඩේ වෙන්නේ. මේක Google එකත් එක්ක එකතු වෙලා කරන දෙයක්. මොකද අපි දන්නවා ඔයා දැන් මේ වෙලාවේ ඇත්තටම මෙහෙමයි, මම මෙහෙම කිව්වම ඔයා බය වෙන්න එපා. මොකද මේක ඇත්ත, මම මේ කියන දේ ඔයා දන්නවත් දන්නේ. ඇමරිකාවේ හිටිය ස්නෝඩන් කියලා එක්තරා පරිගණක විද්‍යාඥයෙක් කියලා කිව්වොත් නිවැරදි, ඒ තරම් වැඩේ පොර. එයාගේ එයා හොයාගත්තා ඇමරිකාව ලෝකේ ඉන්න හැම මිනිහෙක්ගේම ඩේටා එකතු කරනවා කියන දේ. මොකද ඔයාගේ දැන් ඔය ෆෝන් එක, ඔයා මේ වීඩියෝ එක බලන්නේ ෆෝන් එකෙන් නම් ඔය ෆෝන් එක උඩ තියෙනවා නේද සෙකන්ඩරි කැම් එකක්, සෙල්ෆි කැම් එක කියලා අපි කියන්නේ. ඔයා දන්නවද ඇමරිකාවේ සමහර විට ඔය කැම් එක හරහා ඔයාව බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. හරි, ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් ඔයා බලලා නැත්නම් ඒ කැරක්ටර් එක ගැන හොයලා බලන්න. එඩ්වඩ් ස්නෝඩන් අද වෙනකොට ඇමරිකාවෙන් එලවලා තියෙන්නේ. එයාට රට තහනම් කරලා රටෙන් නිරපලා තියෙන්නේ. මොකද හේතුව ඇමරිකාවේ තොරතුරු රහස් සියල්ල එළියට දැම්මා කියලා. එයාව රටෙන් එලවලා මේ වෙද්දී එඩ්වඩ් ස්නෝඩන් ඉන්නේ රුසියාවේ. ඉතින් එහෙම කතාවකුත් තියෙනවා. ඒක නෙවෙයි අද කතා කරන්න ගත්ත මාතෘකාව. ඉතින් Google එකෙන් මේ වෙද්දී ඕනම කෙනෙක්ව හරියට මේ කියන්නේ සිකියුරිටි කැමරාවක් දාලා බලාගෙන ඉන්නවා වගේ තමයි. කියන්නේ ඔයාගේ අතේ ඩිවයිස් එකක් තියෙනවා නම් මොකක් හරි ඔයා ට්‍රැක් වෙනවා තව කොහට හරි. ඒකයි ඇත්ත කතන්දර. ඉතින් ඒ හින්දා ඔයා මේ ඩිවයිස් එක පාවිච්චි කරලා කරන්නේ හොඳ දේවල්ද වැරදි දේවල්ද කියන දේවලු මේ Google එක හරහා ට්‍රැක් වෙනවා. ඒකට පාවිච්චි වෙන මෙන්න මේ ICMEC කියන මේ ජාත්‍යන්තර ඩේටාබේස් එක යූස් වෙනවා. මෙතනදී කරන්නේ මේ ICMEC කියන ඩේටාබේස් එක හරහා Google එකත් එක්ක එකතු වෙලා ඔයාලා දැන් ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා ඔයා app එක විදි කියන්නේ example එකක් ඔයා Mac එකක් පාවිච්චි කරනවා වෙන පුළුවන්, නැත්නම් Apple phone එකක් පාවිච්චි කරනවා වෙන පුළුවන්. ඔයා මොකක් ඇදුවත් ඊමේල් එකක් ඇටතුවා, ඔක account එකක් හදනවානේ, ඔක App Store එකට යන්න. හරි, එතකොට ඔය ඊමේල් address එක හදනකොට හුඟක් වෙලාවට ඔයාලා දෙන්නේ ඔයාලගේ real details දීලා හදපුවා තියෙනවා. හරි, verification එහෙම කරගන්නත් හැබැයි එතකොට ඔයාලගේ phone number අනම්මනම් මේවා දෙන්න. phone number එකක් දැම්මහම ඒකේ ID එක මේ හැමදේම ඔයාලගේ real details දාලානේ ඔයාලා හුඟක් වෙලාවට හදන්නේ. 100ක් ගත්තොත් 195ක්ම real details වලින් තමයි මේවා වෙන්නේ. ඉතින් එහෙම ගත්තාම මේ Google එකට හැකියාව තියෙනවා ඔයාලා යන එන තැන් ඔයා වැරදි නම්, ඔයා කරන දේ වැරදි නම් ඒ සම්බන්ධව දත්ත හොයලා මේ පුද්ගලයා කවුද, කොහෙද, එයාගේ නම මොකද්ද, ගෙවල් කොහෙද, ඇඩ්‍රස් එක මොකද්ද, උපන්දිනේ කවද්ද, පාවිච්චි කරන ඩිවයිස් එක මොකක්ද, හරි එයා ඉන්ටර්නෙට් වලට ලොග් වෙන්නේ කොහේදන්ද, ලොකේෂන් එක කොහෙද, IP ඇඩ්‍රස් එක මොකක්ද, කී වතාවක් ලොග් වුණාද, මේ ඔක්කොම විස්තර A to Z Google එකට හොයන්න පුළුවන්. ඉතින් ඒ අනුව දැන් එක්සැම්පල් එක මෙහෙම හිතන්නකෝ සරල, මම මේක තවත් පැහැදිලි කරන්න නොතේරෙන කෙනෙක්ට. ඔයාගේ ෆෝන් එක නැති වුණා කියලා හිතන්නකෝ. හැබැයි ඔයා දන්නව නේද දැන් ඔයාගේ ෆෝන් එක නැති වුණත් ඔයාගේ ෆෝන් එක හොයාගන්න පුළුවන් විදි තියෙනවා කියලා. මොකද ඔයාට ට්‍රැක් කරන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක. ඔයා ඩේටා ඔන් කරලා නම් තියෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් යනකොට. ඔයා ඩේටා ඔන් කරලා තියෙද්දි ෆෝන් එක නැති වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා ෆෝන් එක ට්‍රැක් කරලා හොයාගන්න පුළුවන් මේ වෙද්දි ෆෝන් එක කොහෙද තියෙන්නේ කියන දේ. ඉතින් ඒ හොයන්නේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මේ දේවල් පාවිච්චි කරලා. එතකොට ඩිවයිස් එක පවා නම් වෙනවනේ. ඔයාලා සර්ච් කරලා තියෙනවනේ දන්නවා ඇති. එතකොට ඒ විදිහට ඔයාගේ ඩිවයිස් එකේ ඉඳන් ඔයා ඉන්න තැනේ ඉඳන් මොන ගෙදරද කොහෙද ඇඩ්‍රස් එක මොකද්ද වයස ඔයාගේ මේ හැම එකක්ම හොයන්න පුළුවන්. එතකොට ඔයාගේ ඔයා ඒ ඩිවයිස් පාවිච්චි කරලා කරන්නේ වැරදි වැඩක් නා හිතන්න ඔයා කෙල්ලෙක්ගේ ෆොටෝ ටිකක් අරගෙන මේ එඩිට් කරලා ඒවා සෝෂල් මීඩියා වල හරි වෙන මොකක් හරි අනවත් අසභ්‍ය දර්ශන තියෙන නැත් අපි කියනවා ෆෝන් වෙබ්සයිට් එකක හරි මේ ඔයා පබ්ලිෂ් කරනවා. එතකොට ඔයා මේ කරන්නේ වැරදි වැඩක් නේ. මේ දේවල් Google එකේ ට්‍රැක් වෙනවා. එතකොට ඊට රිලේටඩ් ඔයාගේ විස්තර ඒකේ සඳහන් වෙනවා. මොකද
මේකෙදි වරදවා හිතන්න එපා. ඒ කියන්නේ අවුරුදු 30 40 කෙනෙක්ටත් මේකේ මේ ෆෝන් වල යන්න බැයි දරන්න මනම් කියලා එහෙම එකක් නෙවෙයි. මෙතන මේ කියන්නේ අවුරුදු 18ට අඩු අය ගැන තමයි මේ කතා කරන්නේ. මොකද වයස අවුරුදු 18ට අඩුයි කියලා කියන්නේ යා තාමත් ළමෙක්. එතකොට 18ට වැඩි කට්ටිය කරන දේවල් ඒ කට්ටියට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් නීතියට අනුව ගත්තාම 18ට අඩු කෙනෙක්ට කරන්න බැරි දේවල් විදිහට විවාහ ගිවිස ගන්න බෑ, අරක්කු සිගරට් බොන්න බෑ, ඒ වගේම කෙල්ලෙක් එක්ක හෝ කොල්ලෙක් එක්ක ලැබුම් හලකට යන්න බෑ. ඒ කියන්නේ සිංගලෙම කිව්වොත් රූම් යන්න බෑ. එතකොට මේ දේවල් කරන්න බැරි දේවල් 18ට අඩු කෙනෙක්ට, ඒ කියන්නේ බාල වයස්කාර දරුවෙක්ට හෝ දැරිවියකට මේ දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ දේවල් කරන්න අනුබල දීමක් හෝ උදව් කිරීමක් කරනවා නම් යම් කිසි ආකාරයකින් කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ ලැබුම් හලක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටේ නීති ඉදිරියේ වැරදිකාරයෝ බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. දඩුවනුත් ඊට අදාළව ලැබෙනවා. ඉතින් මේකට වාල් දකින්න ඇති මේ ළඟදී මේ නුවර පැත්තේ සිද්ධියක් වුණා. නුවර පැත්තේ වයස අවුරුදු 18ක තරුණයෙක්. එතකොට එයා 18ක කෙනෙක්. නමුත් එයා ඊට වඩා අවුරුදු 2ක් බාලයි. ඒ කියන්නේ වයස අවුරුදු 16ක කෙනෙක්. ඒ කියන්නේ කෙල්ලෙක්. ඒ කියන්නේ මේ බාල වයස්කාර දැරිවියක්. මොකද 18ට අඩුයිනේ. මෙන්න මේ 18 කොල්ල මේ 16 කෙල්ලව රූම් එකකට එක්කන් ගිහිල්ලා යාට බොනවද බොන්න දීලා පස්සේ කෙල්ලට පොඩ්ඩක් සිහි විකල් වුණාට පස්සේ කෙල්ලව අපයෝජනය කරලා කෙල්ලගේ ෆොටෝස් ටිකක් අරගෙන ගෙදර ආවට පස්සේ කෙල්ලට ඒ ෆොටෝස් ටික යවලා කෙල්ලව බය කරලා තියනවා මම මේවා ඉන්ටර්නෙට් එකට දානවා එහෙම නොදා ඉඳලා ඔයා මං කියන වෙලාවට මෙන්න මේ විදියට ඉන්න ඕන කියලා පස්සේ ඒ කෙල්ලව කොල්ලට ඕන ඕන විදියට අවශ්‍ය දවස් වලට රූම් එකකන් ගිහිල්ලා කොල්ල පාවිච්චි කරලා තියනවා කෙල්ලව අපයෝජනය කරලා තියනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ උඩ මේ කෙල්ලට මේක දරා ගන්න බැරිම තර මෙහෙම මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී කෙල්ල තමන්ගේ දෙමාපියන්ට කියලා තියෙනවා මට මෙන්න මෙහෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. පස්සේ දෙමාපියන් විසින් මේ නුවර පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ යටතේ මේ නුවර පොලිසිය විමර්ශනය කරලා මේ අදාළ පුද්දලයා මේ අවුරුදු 18 තරුණයව අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතනදී වෙලා තියෙන අනිත් සුපිරිම වැඩේ තමයි මේ කොල්ලගේ ෆෝන් එක අරගෙන ඒකේ ගැලරිය බලනකොට මේකේ ෆොටෝස් තියෙනවලු තවත් කෙල්ලන්ගේ. ඒ කියන්නේ නිර්වජ ඡායාරූප ගොඩක් ඒකේ බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකෙන් කියවලා තියෙන්නේ මේ කොල්ලා තවත් කෙල්ලෝ කිහිප දෙනෙක්ම, ඒ කියන්නේ මේ 18ට අඩු තවත් කෙල්ලෝ ගොඩ දෙනෙක්ව මේ විදිහට ෆොටෝස් අරගෙන බය කරලා කෙල්ලවන් කොල්ලට ඕන ඕන විදිහට තැන් තැන් වලට එක්කන් ගිහින් අපයෝජනය කරලා තියෙනවා. ඉතින් ඒ කොල්ලව දැන් මේ වෙනකොට බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් පොලිසිය හොඳට සලකනවා ඇති. මොකද එයා 18ට වැඩි කෙනෙක්නේ. එතකොට වැඩි හිටියෙක් ගැටට තමයි එයා වැටෙන්නේ. එතකොට ඉතින් ඊට අදාළ නිසි දඩුවන් ටික හරි විදිහට ලැබෙනවා. හරි. ඉතින් මේ විදිහට බලනකොට දැන් ඔය එක සිද්ධියක් මෙතනදී අපි දැන් ඇත්තටම දැනගන්න ඕන දේ තමයි මෙතන කොල්ලට විතරක් වැරද්ද කියලා වැරදි. මොකද මේ කෙල්ලව මේ කොල්ලා විසින් වඩාගෙන රූම් එකට එක්කන් ගිනෑනේ. මේ කෙල්ලත් ඇයිද? කෙල්ල වයස අවුරුදු 16 නම් එයා පොඩි කෙනෙක් කියලා එයා දන්නවනම් ඉස්කෝල යන කෙල්ලෙක් කියලා තමන් දන්නවනම් තමන් කරන්නේ හොද නරක මොනවද කියලා තමන්ට තේරෙන වයසක්නේ. එතකොට අනිවාර්යෙන් තමන් දැනගන්න ඕන අඩුමතරමේ තමන් කරන දේ තමන්ගේ අම්මට හෝ තාත්තට කියන්න පුළුවන් දෙයක්ද කියන දේ ඉස්සෙල්ලා හිතන්න. ඒ කියන්නේ ගෙදර ඇවිල්ලා අම්මේ මම අද කොල්ලෙක් එක්ක රූම් ගියා කියලා තමන්ට කියන්න පුළුවන්ද? නැත්නම් අම්මේ මම අද යාළුවෝ එක්ක සෙට් වෙලා බිව්වා, සිගරට් බිව්වා කියලා කියන්න පුළුවන්ද? බෑනේ. එතකොට තමන් දැනගන්න ඕන තමන් තුලින් හැදෙන්න ඕන දෙයක් අම්මට තාත්තට කියන්න බැරි දේවල් මම නොකර සිටිය යුතුයි කියන දේ. නමුත් එහෙම දේවල් අද සමාජය අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ දේවල් වලට ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන මේ ලිංගික අධ්‍යාපනය කියන දේ ගැන හරියමං විදියට ඉගෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හේතුව හින්දා මොකද හුඟක් වෙලාවට ලංකාවේ බයෝ ක්ලාස් වල වෙන්න පුළුවන්, ඕලෙල් වල විද්‍යා ප්‍රජනනයේ පාඩම වෙන්න පුළුවන්. මේ දේවල් ගුරුවරු උඩින් පල්ලෙන් උගන්වලා දානවා. මොකද කතා කරන්න ලැජ්ජයි ළමයි එක්ක. ඉතින් මේ හේතුව හින්දා මොකද කරන්නේ? ළමයි මේවා ඔයන්න උත්සාහ කරනවා Google එක ඉන්ටර්නෙට් පාවිච්චි කරලා. ඒ හරහා ළමයි මේවා ප්‍රැක්ටිකල් ටෙස්ට් කරන්න යනවා. ඉතින් ඕක තමයි වෙන ලොකුම වැරද්ද. ඉතින් මේක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඊට පස්සේ මේ සම්පූර්ණ සමස්තයේ තියෙන වැරද්දක් මිසක් මේක එක පුද්ගලයෙක්ට ඇගිල්ල දික් කරලා කොල්ලන්ට කෙල්ලන්ට ඇගිල්ල දික් කරලා බැනලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හදන්න නම් සමස්ත මේ এডুকেෂන් සිස්ටම් එකේ ඉඳන් මේ සියල්ල වෙනස් විය යුතුයි. ඉතින් ඔයාලා දකින්න ඇති මේ වගේම සිද්ධියක් තව දෙයක් වුණා මේ මෑතකදී. ඒක වෙලා තියෙන්නේ මේ අවුරුදු 18ට වැඩි, ඒ කියන්නේ A level පාස් වෙලා කැම්පස් ගිහිල්ලා ඒකිනුත් මෙඩිසින් ගිය මෙඩිකල් ෆැකල්ටියේ කපල් එකක් මේ රූම් එකකට ගිහිල්ලා එයාලා අසභ්‍ය දර්ශනයක් වීඩියෝ ගත කරලා. ඉතින් ඒ විදිහට ඉන්නකොට එයාලා ඉඳලා තියෙන්නේ මේ ස්කූල් කිට් එකක් යූස් කරලා, ඒ කියන්නේ ස්කූල් යුනිෆෝම් එකක් ඇඳගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් මේකත් පොලිසියට කොටු වුණා, දඩුවම් දුන්නා. මොකද ඒකට හේතුව මොකද? දැන් මෙයාලා මේ දෙන පණිවිඩේ වැරදි පණිවිඩයන්නේ. දැන් මෙයාලා මේක වීඩියෝ කරා 18ට වැඩි අප්ලෝඩ් කරාට අවුලක් නැහැ කියලා අපි කියමුකෝ. මොකද වැඩි හිටියෝනේ 18ට වැඩි. හරි. එතකොට දැන් මේක අප්ලෝඩ් කරාම මෙතන තියෙන ප්‍රශ්නේ මේක දැන් අවුරුදු 18ට අඩු එකක් මේක බලන්න පුළුවන්නේ.
මොකද හැමෝටම අද වෙදි මම කලින් කිව්වා වගේ වයස අවුරුදු 16 ඉඳන් 10 වසර ඉන්න කෙනෙක්ට ස්මාර්ට් ෆෝන් එකේ කියන දේ යතේ තියෙනවා. ඒතර දැන් මේක බලනකොට උන් මේ පොඩි උන් මොකද හිතන්නේ? ආ මේ ස්කූල් කිට් එක අරගෙන රූම් ගිහිල්ලා කියන්නේ මේ මැසේජ් එක තමයි මේ පොඩි උන්ට යන්නේ. ඒතර උන් මේ වැරදි වලට පෙළඹවීමක් තමයි අර වීඩියෝ වලදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා වැරදි සහගත දේවල්. ඉතින් මේ වගේම මීට ටික දවසකට කලින් කාලයකට කලින් වලට මතක ඇති ලංකාවේ ප්‍රසිද්ධ සෞන්දර්ය ස්වභාවික පැත්තෙන් හරි ලස්සන දියල්ලක් ගාවත් මේ වගේ රූගත කිරීමක් කරලා ඊට අදාළවත් පොලිස් විමර්ශන ලැබුණා. ඉතින් ඊට අදාළවත් ප්‍රශ්න ගොඩාක් වුණා. ඔයාලට මතක ඇති. ඉතින් මෙහෙම බලනකොට මේ වගේ සිද්ධි අපේ රටේ එන්න එන්න දැන් ටික 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 වැඩි වෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ හින්දාම තමයි මේ ජාත්‍යන්තර ඩේටාබේස් එකක් වෙච්ච ICMEC කියන එක හරහා Google එකත් එක්ක එක් වෙලා මේ මේ එක එක අසභ්‍ය දර්ශන රූප මේවා නිරන්තරයෙන් හරි වයස අවුරුදු 18ට අඩු කට්ටිය නිරන්තරයෙන් මේවා අප්ලෝඩ් කරන කට්ටිය කවුද මේ දේවල් ගැන බලන අය කවුද මේවා ගැන වෙනම වෙනම හොයන්න පටන් අරගෙන තියෙන ඉතින් ඒ අනුව බලනකොට මේ ICMEC කියන ඩේටාබේස් එකෙන් හොයාගෙන තියෙනවා 2022 වෙද්දී මේ විදිහට අප්ලෝඩ් කරන කට්ටිය ඊට පස්සේ මේවා බලන කට්ටිය අවුරුදු 18ට අඩු කට්ටිය ඉන්නවලු වාර්තා වෙලා තියෙනවා 146,000ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2023 ජනවාරි වල ඉඳන් 2023 මේ දක්වා දෙසැම්බර් වෙද්දී මේ වගේ වාර්තා වෙලා තියෙනවා වයස අවුරුදු 18ට අඩු කට්ටිය 98,000ක් විතර මීට අදාළව මේ වීඩියෝ බලනවා වීඩියෝ අප්ලෝඩ් කරනවා මේ වගේ වැඩ කටයුතු වල නිරත වෙනවා කියන දේ මේ ICMEC කියන සිස්ටම් එක හරහා. ඉතින් මෙහෙම බලනකොට ඔයාලට පේනවා ඇති මේ අපේ රටේ යම්කිසි ආකාරයක පොඩි පරිහානියක් තමයි මේ තියෙන්නේ. පොඩි නෙවෙයි, මේක ඉස්සරහට ලොකු පරිහානියක් එනවා. මොකද වයස අවුරුදු 18ට අඩුවෙන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ පවා මේ දේවල් වලට පෙළඹෙනවා කියලා කියන්නේ ඉස්සරහට මේ මිනිස්සු ලොකු වුණාම වෙන දේවල් හිතාගන්න බැරි දේවල් තමයි ඊළඟට මේ සමාජය තුළ අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ගොඩක් ඝාතන සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පොලිසිය මේ ගත්ත ක්‍රියාමාර්ගය ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඉස්සරහට පොලිසියට පැමිණිලෙනකම් පොලිසිය ඉන්න එකක් නැහැ. කියන්නේ තමන්ගේ දුව කෙල්ලෙක් මෙහෙම මෙව කරා, කොල්ලෙක් මෙහෙම දුව එක්කන් ගිහිල්ලා අරකයි මේක එකක. ජවලල අම්මලා තාත්තලා ඇවිල්ලා පොලිසිය පැමිණිලි කරනකම් පොලිසිය ඉන්න එකක් නැහැ. මොකද අර ඩේටාබේස් එක අනුව ඒ අදාළ පුද්ගලයා කවුද, මේව අප්ලෝඩ් කරන්නේ කවුද, කින්ද මන්ද මේ හැමදේම A to Z කෙලින්ම හොයාගන්න පුළුවන්. නම, ගම, ඉන්න තැන, ලොකේෂන් එක, ෆෝන් එක, ෆෝන් එකේ බැටරි පර්සන්ටේජ් එක ඉදන් හැම විස්තරයක්ම හොයාගන්න පුළුවන්කම නිසා ඔයා මේ වගේ වැරද්දක් කරනවා නම් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා ගෙදරට ඇවිල්ලා ඔයා කුදලා යනකම් ඔයාවත් දන්නේ නැති වෙයි. ඉතින් ඒකයි ඇත්ත තත්ත්වේ. ඉතින් මම හිතනවා ඔයාට මේ කිව්ව දෙයින් තේරෙන්නේ නැති කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට වයස අවුරුදු 18ට අඩු නම් මේ කාලේ ඔයා කරන්න ඕන එකම දේ තමයි ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එකෙත් පුළුවන් තරම් හොඳටම ඉගෙන ගන්න. අනවශ්‍ය දේවල් වලට තමන්ගේ කාලය ගත කරන්න නැතුව ඉන්න. ඔයා කැමති දෙයක් තියෙනවා නම් මියුසික් වෙන්න පුළුවන්, ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට මහන්සි වෙන්න. ඒ හරහා ඔයාගේ ආර්ථික ඉස්සෙල්ල ගොඩ නගා ගන්න. ඊට පස්සේ අවුරුදු 18ට පැනනට පස්සේ ඔයාට පුළුවන් ඔයා වැඩි හිටියේ. ඊට පස්සේ ඔයාට පුළුවන් කසාදයක් බැදගෙන ඕනනම් අරක් ටිකක් බීගෙන, මොකද ඒවා නීතියෙන් තහනම් දේවල් නෙවෙයි. ඒ විදිහට ජීවිතය ගත කිරීමේ හැකියාවක් ඔයාටත් අනිත් මිනිස්සුන්ට වගේම උදා වෙනවා. ඒ නිසා අවශ්‍ය කාලෙදී අවශ්‍ය දේවල් කරන්න. අර කුඩා කාලේදී වගේම වැඩිහිටියෙක් වුණාමවත් වා තේරුම් ගන්න ඕන දේ තමයි තමන්ගේ අම්මට තාත්තට කියන්න බැරි දේවල් නොකර ඉන්නවනම්. සරලවම ඒක තමයි මට කියන්න තියෙන්නේ. අම්මට තාත්තට කියන්න බැරි දේවල් නොකර ඉන්නවනම් ජීවිතේ වාගේ ගොඩාක් යහපත් වෙයි. ඔයාට ගොඩාක් ප්‍රශ්න වෙන එක අඩු වෙයි. මොකද එතකොට ඔයා අරක්කු සිගරට් බොන්නේ නැති වෙයි. හරි, ඒ විදිහට ඔයාගේ ජීවිතේම ඔයා හදාගනි. ඉතින් මන් දන්නේ මේක ඔයා කොහොම ගනීද කියලා. මම මේ කිව්වේ අපේ රටේ පොලිසිය ගත්ත හොඳ තීරණයක්. ඒක හරිම හොඳ තීරණයක්. මොකද අපේ රටේ ඉස්සරහට ඒක ගොඩක් මේ 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 දූෂණ අනම්මන අපයෝජන මේ ප්‍රශ්න අඩු වෙන්න ගොඩක් දුරට මේ ගත්ත තීරණේ බලපායි. ඉතින් මේ ගැන ඔයා මොකද්ද හිතන්නේ කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ මම කිව්ව දේවල් සහ මේ පොලිසිය අරගෙන තියෙන මේ තීරණය සම්බන්ධ ඔයාගේ අදහස මොකක්ද කියන දේ අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. සමහරවිට මම මේ කිව්ව දේවල් වලට සාපේක්ෂව ඔයා කියන දේ වෙනස් නම් ඒ ගැනත් ඔයාට හිතන දේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද ඒකත් වටිනවා. අපි කියවනවා හැමෝම. ඒ වගේම ඉතින් මේ වීඩියෝ එකක් ලයික් කරන්න, channel එකට අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.